ஸ்ரீலங்கா கண்ணே மகா பாகிஸ்தானுக்கு அன்னை மாத்திர தேவனி டெஸ்தரங்கே தேவனி தினே அது ஒன்னே தின் மேவென கொட்டுனாம் தரங்கே வெடி முகவுருவே ஸ்ரீலங்கா கண்ணே மட்டு லபே இவராய் ඉතින් තරඟය ආරම්භ කරමින් සිය පළමුවෙනිම දියත් කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දවී ලකුණු 378ක් ලබා ගැනීමට සමත් වුණා. එෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමා ලකුණු 80ක්ද, ඕෂධ ප්‍රනාන්දු ලකුණු 50ක්ද, නිරෝෂන් ඩික්කල් ලකුණු 51ක්ද ලබා ගැනීමට සමත් වුණා. මෙහෙම කියන්නම්. මේ ශ්‍රී ලංකා ඉනිමේදී විශේෂයෙන් නිරෝෂන් ඩික්කල් දිහා බලන්න. අනෙක් පිටිකරුවන්ට සාපේක්ෂව ටෙස්ට් පිටියේදී ලකුණු රැස් කරන්නේ වේගයෙන්. තාම ටෙස්ට් පිටියේ සත්‍යකයක් ලබා ගැනීමට නොහැකි වුණත් නිරෝෂන් ඩික්කල් මේ වෙනකොට ටෙස්ට් පිටිය අර්ධශතක විශාල ප්‍රමාණයක් ලබා අවසන්. ඉතින් අද නිරෝෂන් ඩික්කල් ලකුණු 51කට දැවී ගියේ බන්දු 54කට මුහුණ දීලා. ඔන්න නිරෝෂන් ඩික්කල් අද ලබාගත් මේ අර්ධශතකයන් සමග සුපිරිම ශ්‍රී ලංකා වාර්තාවක පෙරමුණගත් බවට ඔයා දන්නවද? ඒ ඉතින් කුමාර සංගක්කාරපව පසු කරමින්. ඒ තමයි ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී වැඩිම අර්ධශතක ප්‍රමාණයක් ලබාගත් කඩලු රකින ක්‍රීඩකයන් අතර ප්‍රථම ස්ථානය දිනා ගැනීමත් සමගයි. ඒ අර්ධශතක 6ක් ලබාගෙන ක්‍රිකට් ගැන අලුත් තොරතුරු බලා ගන්න ක්‍රිකට් පිස්සා අපිව subscribe කරන්න. ක්‍රිකට් ගැන අලුත් තොරතුරුක් අරගෙන ඔයාව හම්බෙන්න ක්‍රිකට් පිස්සා එනවා ඉක්මනින්.